ඔබ මධ්‍යහනක් හයිටෙන් මධ්‍යහන පුවත්විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. මම ශාරා චන්ද්‍රසේකර. මුලින් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මහජන ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව යෙදවීමට විශේෂ ගැසට් නිවේදනයක්. දළඳ සමිඳුන් වැඳ පුදාගත් අගමැති මහනාහිමිවරුන් බැහැදකි. කේරළ ගංජා කිලෝග්‍රෑම් 200ක් මන්නාරමේදී අතරංගුවට. පාකිස්තාන අගමැතිගේ වැඩපිළිවෙල ඇමරිකා ජනපතිගේ පැසසුමට. මහජන ආරක්ෂාව වෙනුවෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සියලු දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාව වෙනුවෙන් සන්නද්ධ හමුදා සමාජිකයන් රාජකාරීවල යෙදවීම සඳහායි මෙම ගැසට් නිවේදනය ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මැතිතුමා නිකුත් කර ඇත්තේ. මහජන ආරක්ෂක පනතින් ජනාධිපතිතුමා වෙත පැවරි ඇති බලතලවලට අනුව ගැසට් නිවේදනය නිකුත් කෙරුණා. දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක 25ම ආරක්ෂාව සඳහා මේ අනුව ත්‍රිවිධ හමුදා සමාජිකයන් යෙදවීමට හැකිවනු ඇති. හදිස්සි නීතිය ඉවත් කිරීමෙන් පසුව මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයා දිවයිනේ ආරක්ෂාව වෙනුවෙන් යුද නාවික සහ ගුවන් හමුදා කැඳවීම සිදු කරනවා. මත්කුඩු බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ලෙසට ප්‍රසිද්ධව ඇති ශ්‍රී ලංකාව ආර්ථික, කර්මාන්ත හා ව්‍යාපාරික මධ්‍යස්ථානයක් විය යුතු බව කථානායක කරෝ ජයසූරි මහතා පවසනවා. ආචාර්ය නාත් අමරකෝන් මහතාගේ දෙවන ගුණ සමර උත්සවයට සහභාගි වෙමින් කථානායකවරයා මේ බව කියා සිටියා. නුගවිල මධ්‍ය මහා විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ නාත් අමරකෝන් මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. සිවිල් ඉංජිනේරුවරයෙකු වන ඒ මහතා ලන්ඩන් ඉම්පීරියල් විශ්වවිද්‍යාලයේ විද්‍යාපති උපාධිය හිමි කරගත්තා. ඔහු ශ්‍රී ලංකා විද්වත් වෘතිකයින්ගේ සංගමයේ ආරම්භක සභාපතිවරයායි. රජයේ තනතුරු රැසක් හෙබ වූ නාත් අමරකෝන් මහතාගේ ගුණ සමර උත්සවයට භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිසක් එක්ව සිටියා. ජපානයත් අපත් අතර තිබුණ එක ඩොලර එක වෙනසක්. මේ අවුරුදු 72කට 71කට සල් වෙනසක් ඇති වෙලා තියෙනවා. මොකද්ද අපිට උනේ කියන එක අපිට පපුවට අත තියලා අපිට හිතන්න වෙලා තියෙනවා. අපිට පිටරටින් ගෙන නිර්වාණයට වැඩි පිටරටින් ගෙන විශේෂයෙන් වගේම එයා සමාන බුද්ධියක් තියෙන, එයා සමාන හැකියාවක් තියෙන සම්පත් අපේ රටේ තියෙනවා. අපි ලෝකේ ඉතාමත්ම වටිනා තානිකක් පිළිලා තියෙනවා. මේක ලෝකේ කිසිම රටකට මේ විදිහට පිළිලා නැහැ. ඒ නිසා තමයි ලංකාව ගැන ලෝකයේ බලවත් රටවල් අද උනන්දුවක් දක්වන්නේ. නමුත් අද ඒකෙන් අපි ප්‍රයෝජන ගන්නවා. ලංකාව ප්‍රධාන වශයෙන් මේ මධ්‍යස්ථානයේ වශයෙන් අද කරන්නේ කුඩු ලෝකයේ කියන කුඩු ධාරින් මධ්‍යස්ථානයක් වශයෙන්. නමුත් මේ රට වෙන්න ඕනේ එහෙම නෙමෙයි, ආර්ථික මධ්‍යස්ථානය, කර්මාන්ත මධ්‍යස්ථානය, ව්‍යාපාරික මධ්‍යස්ථානයක් වශයෙන්. ඒක විශාල වැඩ කොටසක් ඉදිරිපත් කරන්න තියෙනවා. සැලැස්ම හදන්න තියෙනවා. විශේෂයෙන්ම මෙහි ඉන්න අපේ ලාංකික ව්‍යවසායකින් විශේෂයෙන් දේශීය ව්‍යාපාරිකය ආරක්ෂා කරන්න, දේශීය ව්‍යාපාරිකය ශක්තිමත් කරන්න, දියුණු කරන්න ඒ කටයුතු කිරීම අවශ්‍යයි. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව මහානායක ස්වාමින් වහන්සේද බැහැදුටුවා. දළඳ මාලිගාවට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිගත්තේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතායි. ශ්‍රී දළඳ මාලිගාවේදී අග්‍රාමාත්‍යවරයා ආගමික වතාවත්වලද නිරත වුණා. විශේෂ අමුත්තන්ගේ කාමරයේදී සමරුපතේ සටහනක් තැබීමටද අග්‍රාමාත්‍යවරයා ක්‍රියා කළා. අනතුරුව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදුටුවා. එහිදී උන්වහන්සේ අග්‍රාමාත්‍යවරයාට සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද කළා. මහානායක ස්වාමින් වහන්සේ අග්‍රාමාත්‍යවරයා වෙත සමරු තිරණයක්ද පිරිනැමුවා. මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිමුල් කුමරේ විමලධම්ම ස්වාමින් වහන්සේද බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට අග්‍රාමාත්‍යවරයා ක්‍රියා කළා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි ස්වාමින් වහන්සේද බැහැදුටුවා. මේ අතර අග්‍රාමාත්‍යවරයා අස්කරි මහා විහාරයේදී එම පාර්ශවයේ අනුනායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. මන්නාරම මාන්තේ ප්‍රදේශයේදී කේරළ ගංජා සමග පුත්කලින් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබේ කිලෝග්‍රෑම් 200කට අධික කේරළ ගංජා ප්‍රමාණයක් සොයා ගැනුණා. මාර්ගයේ ගමන් කරමින් තිබූ කැබ් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණේ ඔවුන් වයස අවුරුදු 40ක් වන මුරුන්කන් ප්‍රදේශයේ පදිංචිකරුවන්.
සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා. හෙරොයින් ජාවාරමේ යෙදුණු තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වැලිකඩ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කටයුතු කළා. ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ එම නිලධාරීන් යතුරුපැදියකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. ඒ අතර කාන්තාවකද වනවා. ඔවුන් සතුව තිබී කිලෝග්‍රෑම් දෙකකට අධික හෙරොයින් ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනුණා. ඔවුන්ගෙන් සිදු කෙරුණු වැඩිදුර ප්‍රශ්න කිරීමවලදී හෙරොයින් කිලෝග්‍රෑම් 11කට අධික ප්‍රමාණයක් සමග තවත් කාන්තාවක්ද අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණයට සහයෝගයක් වෙමින් විදේශයන්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන්ට සෙත් පැතීමේ පින්කමක් නරහින්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරම සහ පවිත්‍රා වන්‍යාරච්ච යන මහත්ම මහත්මීන් මෙන්ම විදේශයන්හි සිට මෙරටට පැමිණි විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළා. එතුමා පංගල්ල කරා යන මොහොතේ අපේ ජනතාව සෝසුදු හෙළමින් බොම කණගාටුවෙන් තමයි එතුමාගේ මුණ ගැහුණේ. ඔබතුමා බලන්නට කවුද කාලට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අභයාරාම විහාරස්ථානය ලොකුට මං හදලා තියෙනවා. තට්ටු ගණනාවක් තිබෙනවා. ඕන තරම් රැස්වීම් තියන්න පුළුවන්කම තිබෙනවා. මගේ ලියුම් එතුමාවේ. ඇවිල්ලා රැස්වීම් තියාගෙන යනකොට අපේ විරුද්ධකාරීන් ටිකක් රත් වුණා. පාණ්ඩේ ජම්බ කියන මිනිස්සයා මොකද කළේ? තවර හාමුදුරන් වහන්සේ නමක් අල්ලගෙන නඩුවක් පැවරුවා. අභයාරාමයේට දේශපාලන රැස්වීම් තහනම් කරන්න, මහින්ද මහත්ය පැමිණීම තහනම් කරන්න කියලා. අද මේ මොහොත වෙනවුනොත් උසාවියේ නඩුව තිබෙනවා. ඒ කාලෙත් මට යුඑම්පී කාරෝ පන්තරට දාන්නෙත් නතර කරලා මොකද්ද කිය පන්තර දේශපාලන උබ්බෑමක් කරගෙන ඉන්නවා. නොයෙක් විජේ අවලාද කළා. මොකද අපි සරුකේතුමාට මේ රට ගොඩගත්ත නිසා, මෙර නිදහත් කරපු නිසා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඵලයට ආපු දා ඉඳලම කළේ මොකද? ඵලි ගැනීම. වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඉරිසියාවෙන් එක එකනා පසුපස ගිහිල්ලා පුදුම විදිය ඵලි ගැනීමක් කළා. ඒක බොරුවක් නෙවෙයි, හිටපු නිලධාරීන් මේවා කියනවා. ඒ නිසා අපේ ආණ්ඩුවෙන් අපි ඉල්ලනවා ඒවනම් කරන්නට එපා. ඵලි ගැනීම එපා. හැබැයි වැරදිකාරයන් දඬුවම් කරන්නට ඕන. අපි කෙසේ හෝ සියලු දෙනාම එකතු වෙලා මේ රට දියුණු කිරීම සඳහා හැම ශක්තියක්ම යොදා ගන්න එකයි. පෞද්ගලික වශයෙන් අපි දියුණු වෙන නෙවෙයි, අපේ රට දියුණු කරන්නට ඕනේ කියන එක සියලුම රටවැසියා හිතාගත්තොත් ඉතාම හොඳයි. අපි විදේශීය රටවල ඉඳගෙන කීයාකාරී හම්බුවට ගන්න ලංකාවට ගෙනල්ලා සම්පත් ලංකාවට ගෙනල්ලා ලංකාව ආරක්ෂා කරන්න බලන්නේ. ලංකාවේ අපේ ආගම ජාති ආරක්ෂා කරන්න තමයි අපි වැඩ කරේ. නමුත් අර පහුගිය කාලේ පිටරට ගිහිල්ලා සාකච්ඡා කරේ මොනවා ගේන්නද? කුණු ගේන්න. මේක කුණු ගන්න ඕන පොළවද්ද? මේ හොරු ටික පන්නපු නිසා ඉදිරියට අපිට අවස්ථාව තියෙනවා. අපිට ගොඩාක් ආයෝජක ගේන්න පුළුවන් මේ රටට. අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම සහ පවිත්‍රා වන්‍යාරච්ච යන මහත්ම මහත්මීන්ද මෙදී අදහස් දැක්වුවා. ගෝඨාභය සම්ප්‍රාප්තිය පදනම වැටුනේ අභයාරාමයේ. එතකොට මුළු එක්සත් ජාතික පක්ෂයේ සියලු බරාවි එල්ල වුණේ අභයාරාමයට. මුරුත්තුවේ නායකහඳුනට අපේ හඳුනට. නායකහඳුනට ඉදිරියට අන්තිම උසාවිද්‍ය. මේ සියල්ලම ඉවසගෙන ජයා ජාතික ජනාධිපතිතුමා කිව්වේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සීගිරි ගල වගේ කියලා කිව්වේ. සීගිරි ගල තිරිවාණි ගලක් බවට පත් කරේත් අපේ ආනන්ද නායකහඳුන. අද මම මේක අවස්ථාවක් කරගන්න ඔබ වහන්සේට ඒ කෘතවේදීත්වය නැවත ප්‍රකාශ කරන්න. අද ඒ ආණ්ඩුවම පිරිස් කියනවා අපිට වෙච්ච ලොකුම දේ තමයි මේ මහා සංඝයා වහන්සේ චීවරයත් එක්ක මේ එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ හැප්පිච්ච එක තමයි අපි අවාසිය. රතු වර්ණය දැක්කම තමයි ගුණ කුලප්පු වෙන්නේ. අපේ මේ දේශපාලන වෘෂභයන්ටත් දේශපාලන ගවයන්ටත් එහෙමයි. කහපාට දැක්කම කුලප්පු වෙන්න පටන් ගන්න. කහපාට දැක්කම කහ චීවරේ දැක්කම තප්පුලන. අපි ඇස්පනා පිට යුද්ධ වරුණාට පස්සේ 2010 ඉඳලා 2015 වෙනකන් රට නැගිට හැටි දැක්ක. විදුලි බල මණ්ඩලයේ ලාභ වුණා, නොයෙකුත් ආයතන ලාභ වුණා. ජාතික ආරක්ෂාව පහළට දාපු වැඩබැරි ආණ්ඩුවාවට පස්සේ රට විශාල වශයෙන් ආපස්සට ගියා. මන් දන්නේ පහුගිය ආණ්ඩුවෙන් පටන් ගරම් පහුගිය ආණ්ඩුවෙන් ඉවර වෙච්ච එකම වැඩක්වත් අපි රටේ දැක්කේ නෑ. ඔබ දන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපේ ජනාධිපතිතුමාගේ මහින්ද ජනාධිපතිතුමාගේ වැඩ කිරීමේ ශක්තිය. ඒක නිසා අපි නැවත අපේ රට නැවතිච්ච තැනින් නැගිටින්න අද ඉඳලා පටන් ගත්තා. පසුගිය කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශන සම්බන්ධයෙන් ස්වාධීන කොමිෂන් සභාවක් පත්කර සොයා බැලිය යුතු බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමින් වහන්සේ පවසනවා.
අපි දිගින් දිගටම කිව්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතාමත්ම පක්ෂග්‍රාහී කටයුතු කරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ස්වාධීනව කටයුතු කරන්නේ නැහැ. ඒ නිසාවෙන් බොහෝ පිරිසක් අද නිරපරාධේ සිර දඬුවම් විඳින තත්යකට පත් වෙලා තිබෙනවා කියලා. අපි විතරක් අපි දැක්ක ශාරි අබේසේකර බොදුබල සේනා සංවිධානයේ මහලේකම් අපේ ගලබඩත්තේ ඥානසාරහාමුදුරන් වහන්සේ සිරගත කිරීම සඳහා බොරු සාක්ෂි ලබා දුන්නා අධිකරණයට ඇවිල්ලා. ඒවා අපිට හොඳට මතකයි. ඒක නිසාවෙන් ශාරි අබේසේකර ගාල්ලේ නියෝජ්‍ය පරිස්පතිවරයාගේ පුද්ගලික සහකාරය හැටියට නෙමෙයි ඉන්න ඕන. හරිනම් ශාරි අබේසේකර මේ වෙනකොට ඉන්න ඕන වැලිකඩ බන්ධනාගාරේ. ඒක නිසා ඔහු විසින් විමර්ශනය නිරපරාධේ දුක් විඳින නිරපරාධේ සිර දඬුවම් විඳින උදවියට සාධාරණයක් ඉටු කිරීම සඳහා ස්වාධීන කොමිෂමක් දාලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරපු ඒ විමර්ශන කටයුතු වල ප්‍රගතිය සමාලෝචනය කළ යුතුයි. කොළඹ නගර සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් හෙට පෙරවරු 9 දක්වා ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවනවා. ඒ අනුව කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, නාවල, කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගයේ සහ ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ග ආශ්‍රිත ප්‍රදේශයන්හි ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කරන්නේ. මේ අතර කැලණිගඟ දකුණ ඉවුර ව්‍යාපෘති යටතේ ජනනල පද්ධතිය සිදු කරන අලුත් වැඩියා කිරීමේ කටයුතු හේතුවෙන් ඒ අවට ප්‍රදේශ කීපයකට හෙට පෙරවරු 8 සිට අනිද්දා පෙරවරු 8 දක්වා ජල සැපයුම අත්හිටුවනවා. ඒ අනුව කටුනායක සීදුව, ජායල නගරසභා බල ප්‍රදේශ, වත්තල මාබෝල ප්‍රදේශය, ජායල ප්‍රාදේශීය සභාව, වැලිසර, කෙරවලපිටිය, දික්කෝවිට, මාටාගොඩ, බෝපිටිය, උස්වැටකෙයාව, රාගම, වල්පොල, බටුවත් යන ප්‍රදේශවලටත් බුලුගහගොඩ, හොරපේ, බන්ධනාගාර පාර, කුරුකුලාව, ජයශ්‍රීගම, පොල්ගහහේන, බොයිස් ටවුන් ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසන්නේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තොගමිල පහත වැටි ඇති බව ගොවින් සහ ව්‍යාපාරිකයින් පවසනවා. එම මධ්‍යස්ථානයට ලැබෙන එළවලු ප්‍රමාණය අධික වීම මීට හේතුවයි. කැරට්, ලීක් සහ බීට් යන එළවලු වර්ග හැරුණු විට අනෙකුත් සෑම එළවලු වර්ගයක්ම කිලෝග්‍රෑමය රුපියල් 10ත් 50ත් අතර මිලක් යටතේ අලවිවන බවයි වාර්තා වන්නේ. එළවලු මිලදී ගැනීමට පැමිණෙන වෙළඳුන්ගේද අඩුවක් දැකගත හැකි. තවත් දින ගණනාවක් ගතවනතුරු මේ ආකාරයෙන් එළවලු මිල පහත මට්ටමක පවතිනු ඇතැයි බොහෝ පිරිස් විශ්වාසය පළ කරනවා. මහනුවර කොණ්ඩසාලේ ප්‍රදේශයේ ඉතා දුෂ්කර ලෙස ටකරන් මඩුවක දිවිගෙවෙන පවුලක් පිළිබඳව පසුකේදා අපි ඔබට තොරතුරු ගෙනාවා. ITN ප්‍රවෘත්ති සමග අත්වැල් බැඳගත් අපේ ප්‍රේක්ෂක ජනතාව අතුරින් පිරිසක් මේ පවුල වෙනුවෙන් නිවසක් ඉදි කිරීමට පෙරමුණ ගත්තා. කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් සමන්තී නාගහතැන්න මහත්මියගේ මග පෙන්වීම යටතේ එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන් පිරිසක් එක්වයි මේ සුන්දර පුංචි නිවහන හදන්න පෙරමුණ ගත්තේ. මේ සියලු දිනා එක්ව මිලදීගත් බිම් කොටසක නව නිවස වෙනුවෙන් මේ වන විට අත්තිවාරම සකස් කරමින් පවතිනවා. සංවේදී හිත් ඇති මේ පිරිස පාරමී නමිනුයි මේ නිවස නම් කර තිබෙන්නේ. නිවස ඉදිකරන්න පෙරමුණගත් පිරිස බොහෝම උනන්දුවෙන් තමන්ගෙම දෙයක් වගේ මේ කටයුත්තට දායකත්වය ලබා දෙනවා. හිසට සෙවණක් වෙනුවෙන් පෙරම් පුරමින් සිටි අසරණ පවුලේ දරු පැටවුන්ගේ හිත්වලට නැගුණ සතුට net පුරා මුව පුරා අපිට දැකගන්නට හැකියාව ලැබුණා. සරණක් සොයන මිනිසුන් පිළිබඳව අපි ඔබට තොරතුරු කියන්නේ අපගේ සැබෑ මාධ්‍ය වගකීම ඉටු කරමින්. ඒ වගේම අපි සියලු දෙනාම එකට එකතු වුණොත් මේ රට වඩාත් සුන්දර රටක් බවට පත් කරගන්න එක අපිට අමාරු වෙන එකක් නැහැ. විශේෂයෙන්ම අපේ කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මේ වන විට වසර කීපයක් තුළ පාරමී නිවාස ව්‍යාපෘතියක් කරනවා. එහි නිවාස දෙකක් මේ වන විට වැඩ අවසන් කරලා ඒ හරහා අපිට අද දවසේදී හැකියාව ලැබුණා. මේ දරුවොත් මේ පවුලත් මගේ කාර්යාලයේ සීලුම නිලධාරීන් එකතු කරගෙන මේ ස්ථානයේ අපිට විශේෂ ඉඩමක් මේ පවුලට ලබලා දීලා මේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා මේ සත්කාර්යය ආරම්භ කරන්නට ඒ වෙනුවෙන් මම ITN නාලිකාවට විශේෂ මගේ ප්‍රණාමය මේ වෙලාවේ පුද කරනවා. ඉඩමක් දීලා දැන් ඒකේ අද මුල්ගල් තැබීම සිද්ධ වුණා. ඒ වගේම මට උදව් කරපු මගේ දරුවාගේ පාසලේ ගුරුතුමිය ඇතුළු ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු ITN මාධ්‍ය ජාලාව ඇතුළු සෑම දෙනාට මම පින් දෙනවා. අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන දීමු ජයරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කරනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයට ඊයේ රැගෙන ආ දේහය ඊයේ පස්වරුවේම ගම්පල දොළුව නිවස වෙත රැගෙන ගියා. ප්‍රවීණ හඬකැවීම් ශිල්පියෙකු වන ඩී.ඩී. අභිරත්න මහතා අභාව ප්‍රාප්ත වුණා. ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ සුදු පුංචා රසකතා වැනි ජනප්‍රිය වැඩසටහන් රසකට ඒ මහතා හඬකැවීම් ශිල්පියෙකු ලෙස සිය දායකත්වය ලබා දුන්නා. එමෙන්ම විවිධ සතුන් හා හඬ රටා අනුකරණය කරමින් ලොව පළමු වරට නින්නාද ප්‍රසංගයක් පැවැත්වූ ශිල්පියෙකු ලෙසද ඒ මහතා ඉතිහාසයට එක්ව තිබෙනවා. අභව ප්‍රාප්ත ඩී.ඩී. අභිරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පසුරු පහට හොරණ ආදාහනාගාරයේදී සිදු කෙරෙනවා. දැන් පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු. ජාතික තරුණ සේවා සභාව සහ දෙහිවල ගල්කිස්ස නගර සභාව ඒකාබද්ධව මෙහෙවන දෙහිවල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ වාර්ෂික සහතිකපත් ප්‍රදානය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්තුණා. NVQ සහ ඩිප්ලෝමා පාඨමාලා හැදෑරු අභ්‍යාසලාභීන් 360 දෙනෙකුට මෙහිදී ඩිප්ලෝමා සහතිකපත් පිරිනැමුණා. මෙම අවස්ථාවට තෘතිය හා වෘත්තීය අධ්‍යාපන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් RDS කුමාරරත්න, ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුදුගල සහ ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ සුනිල් කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. කොළඹ රාජකීය විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය සහ 2002 රාජකීය විද්‍යාලීය සමූහය සංවිධාන කරන සිත්තම් 2019 ප්‍රාථමික සිසුන්ගේ චිත්‍ර ප්‍රදර්ශනය එම විද්‍යාලයේදී පැවැත්වෙනවා. චිත්‍ර ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි. මෙම ප්‍රදර්ශනය සඳහා රාජකීය විද්‍යාලය සහ පාසල් නවක සිතුවම් 2500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරුණා. බොරැල්ල රත්නාවලී බාලිකා විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ සහිත පන්ති කාමරවලින් සමන්විත තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීමට ආරම්භ කර ඇති අරමුදල තරකර ගැනීමේ අරමුණැතිව විද්‍යාලයේ ශිෂ්‍යාවන් ආදි ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් පාගමනක් සංවිධාන කර තිබුණා. බොරැල්ල රත්නාවලී බාලිකා විද්‍යාල පරිශ්‍රයේ සිට වොට්පෙද සහරහා විහාරමාදේවි උද්‍යානය දක්වා ගමන් කිරීමටයි සංවිධායකයන් කටයුතු කර තිබුණේ. මෙම අවස්ථාවට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, විදුහල්පති WPG කුමුදුණි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. දැන් අවධානය ක්‍රීඩා තොරතුරු වෙත. ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය සඳහා තේරීපත් වූ නව නිලධාරී මණ්ඩලය පවත්වනු ලැබූ පළමු මාධ්‍ය සාකච්ඡාව කොළඹදී පැවැත්වුණා. එහිදී සම්මේලනය සංවිධාන කරන ඉදිරි තරග පිළිබඳව දැනුවත් කෙරුණා. නෙට්බෝල් යෝන් තරගාවලිය නොවැම්බර් 29 වනදා සිට දෙසැම්බර් 1 වනදා දක්වා ටොරින්ටන් ක්‍රීඩා පිටියේදීත්, නෙට්බෝල් ජාතික තරගාවලිය දෙසැම්බර් 14 සහ 15 යන දෙදින අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදීත් පැවැත්වෙනවා. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ සභාපතිනි ලක්ෂ්මී වික්ටෝරියා මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසු 1:55 සිට අපගේ පෑන් පෑ පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk